ඒහිපස්සිකෝ එන්න ධර්මය දකින්න ධර්මය දකින්න නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට අද හිමිදිරි පාන්දර ඒහිපස්සිකෝ ධර්ම දේශනාව තුළින් ඔබ සියලුම දෙනාට දහම් අවවාදයක් ලබා දීමට මා බලාපොරොත්තු වන්නේ විශේෂයෙන්ම අද කාලයට වඩාත් වැදගත් වෙන සියලුම දෙනාගේ ජීවිතයේ වැදගත්ම සම්දිස්ථානයක් වශයෙන් සලකන විවාහ ජීවිතය සම්බන්ධයෙන් විශේෂයෙන්ම විවාහ ජීවිතය පිළිබඳව බුදුදහම තුල සඳහන් වෙන්නේ සියලුම දෙනාට විශේෂයෙන්ම ස්ත්‍රී පාර්ශවයේ එවැගේම පුරුෂ පාර්ශවයේ කියන මේ දෙපාර්ශවයේම ගිහි නැත්නම් ලෞකික ජීවිතයක් ගත කරන්නේ නම් ඔවුන් අනිවාර්යයෙන්ම ඒ විවාහ ජීවිතයට පැමිණීම සිදු කළ යුතුය. ඒ බව ඍජුවම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැන් අපිට දක්නට නොලැබුණත් පින්වතුනි අපි දකිනවා බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් තුල උන්වහන්සේ ඉතාම පැහැදිලිව එම කරුණ ව්‍යංගාර්ථවත්ව ඉදිරිපත් කර ඇති ආකාරය අපි දන්නවා පංචශීලය තුල පංචශීල ප්‍රතිපදාව තුල තුන්වන ශික්ෂාපදය තමයි කාමේසු මිච්ඡාචාරා වේරමණී කියන මේ ශික්ෂාපදය මේ ශික්ෂාපදය සම්පූර්ණ කිරීමට අනිවාර්යෙන්ම ගිහි බෞද්ධයෙකු නම් ඔහු විවාහ ජීවිතයකට අන්තර්ගත විය යුතු බව අපිට පැහැදිලිවම හඳුනා ගන්නට පුළුවන්. ඒ කාරණාව අපි ඉදිරිපත් කරන්නේ අපේ තේරවාද බෞද්ධ සම්ප්‍රදාය තුලින් දැක්වෙන අර්ථකථන හරහා. ඒ අදහස බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුල අන්තර්ගත වෙන පංචශීලය තුල එන මේ කාමේසු මිච්ඡාචාරා ශික්ෂාපදය රකින්නට නම් ඔහු හෝ ඇය විවාහ ජීවිතයක් සඳහා යොමු විය යුතුයි. නොයසේ නම් ඔහුට එය රැකීමට අවස්ථාව හිමිවන්නේ නැහැ. ධාර්මිකව ජීවත් වෙන අතර ඔහු විසින් එම ශික්ෂාපදය තමන්ගේ ඔහු හෝ ඇය විසින් එම ශික්ෂාපදය තමන්ගේ ස්වාමියා හෝ තමාගේ බිරිඳගෙන් පමණක් සෑහීමට පත්වීම තුළින් සිදු කරනු. ඒ ශික්ෂාපදය ඔහුට හෝ ඇයට සිදුකිරි රැකීමට ඔහු අනිවාර්යෙන්ම ඔහු හෝ ඇය අනිවාර්යෙන්ම ඒ විවාහ ජීවිතයට ඇතුළත් විය යුතුයි. එනිසා අපේ අර්ථකථන තුළ විශේෂයෙන්ම අපේ අටුවා ග්‍රන්ථයන්හි මෙම කාමේසු මිච්ඡාචාරා ශික්ෂාපදයේ අර්ථගන්වල තියෙන්නේ පර ස්ත්‍රී සේවනයෙන් සහ පරපුරුෂ සේවනයෙන් ඉවත් වීම හැටියටයි. මේ සම්බන්ධයෙන් උගතුන් අතර එවැගේම විවිධ පාර්ශවයන් අතර ඉතා දීර්ඝ කතාබහක් තියෙනවා. ඒ කෙසේ නමුත් ධාර්මික ජීවිතයක් ගත කරන්නට විවාහ ජීවිතයකට අන්තර්ගත නැත්නම් යොමු වීම බෞද්ධයෙකු වශයෙන් කළ යුතුයි. මේ කාරණාව අපිට ඉතාමත් පැහැදිලි වෙන තවත්
වැදගත් අදහසක් තමයි අපේ සාම්ප්‍රදායික සමාජය තුල තියෙන අදහසක් අපි පවුල් පන්සල් විය යුතුයි නැත්නම් කෙනෙකුට කියනවා පවුලක් පන්සලක් වෙන්න ඕන කියලා මේකේ අදහස තමයි පවුලක් පවුල් පන්සල් කියලා කියන්නේ එක්කෝ ගිහි ජීවිතය ගත කරනවා නම් ඔහු කුටුම්බයකට එහෙම නැත්නම් විවාහ ජීවිතයකට ඇතුළත් විය යුතුයි යන කාරණය එහෙම නොවේ නම් ඔහු තනිකඩව ජීවත් නොවි ඔහුගේ ජීවිතය ඔහු ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය කර ගැනීම සඳහා ආගමික වශයෙන් එහෙම නැත්නම් සාසනික ප්‍රතිපදාවට යොමු වීම තමයි පන්සල් කියන අදහසින් යන ප්‍රකාශයෙන් අදහස් කෙරෙන්නේ. ඉතින් මේ විදිහට අපි කල්පනා කරනකොට විවාහය පිළිබඳව අපි බෞද්ධයන් විදිහට අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුයි. නිසි වයසේදී ආවාහ විවාහ කටයුතු සිදු කරදීම දෙමාපියන්ගේ වගකීමක් හැටියටත් අපේ දීඝනිකාය කියන බණ පොතේ සිංහලෝවාද නැත්නම් සිංහල කියන සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වෙනවා. ඒ නිසා විවාහය අපි හැම දිනාටම විශේෂයෙන්ම ගිහියන් විදිහට ලෞකික ජීවිතයක් ගත කරන ඔබ සියලුම දෙනාටම ඉතාම වැදගත් වෙනවා. මේ බුද්ධ දේශනාවට අනුව තමන්ගේ ජීවිතය සකස් කරගෙන යහපත් ජීවිතයක් සකස් කර ගන්නකොට ඒ නිසා අද මාතෘකාව වශයෙන් මෙම ගිහි ජීවිතය සාර්ථක කර ගැනීමට බලපාන විවාහ ජීවිතය සම්බන්ධයෙන් විශේෂයෙන්ම විවාහ ජීවිතය සඳහා සහකරුවෙකු හෝ සහකාරියක තෝරා ගැනීමේදී අපි මොන වගේ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුද යන්න අපි බෞද්ධ දේශනාවන් ඇසුරින් නැත්නම් බුද්ධ දේශනාවන් ඇසුරින් විමසා බැලීමටයි කල්පනා කරන්නේ. විශේෂයෙන්ම විවාහ කියන මේ වචනයත් එක්ක බැඳිලා තියෙන තවත් වචනයක් තමයි ආවාහ කියන එක. එතකොට ආවාහ විවාහ කියන මේ දෙක තමයි අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ කතා බහ කරන්නේ. මේ වචන දෙක අපි දකිනවා අර්ථකථනය කරලා තියෙනවා අපේ අටුවා සම්ප්‍රදාය තුල එහෙම නැත්නම් අපේ අර්ථකථා සම්ප්‍රදාය තුල. පළමුවෙන්ම ආවාහ විවාහ කියන වචනය අටුවාව තුල පැහැදිලි කරලා තියෙනවා අත්තනෝ දිහිතරෝ හිරඤ්ඤ සුවඤ්ඤං ගහෙත්වා පරේසං දෙන්ති තේසං තං දදමානා විවාහන්ති නාම කියලා. දැන් මේකේ අදහස තමයි මුලින්ම අත්තනෝ දිහිතරෝ හිරඤ්ඤ සුවඤ්ඤං ගහෙත්වා තමාගේ දියණිය හිරඤ්ඤ සුවඤ්ඤං ගහෙත්වා රන් ආදිය රැගෙන පරේසන් දෙන්ති වෙනත් අන්‍ය පුරුෂයෙකුට නැත්තම් සුදුසු පුරුෂයෙකුට බාර කිරීම තමයි මෙතන අදහස් කරලා තියෙන්නේ විවාහන්ති කියලා විවාහ කරනවා කියලා. ඒ අනුව තමන්ගේ නිවසින් පිටතට තමන්ගේ දියණියව පිටත් කර යැවීම තමයි විවාහය කියන අදහසෙන් යන පදයෙන් අදහස් කරන්නේ. මේ තුළ තියෙන වැදගත් ලක්ෂණයක් අපිට පේනවා. ඒ තමයි අත්තනෝ දීතර හිරඤ්ඤ සුවඤ්ඤං ගහෙත්වා. අතීතයේ සම්ප්‍රදාය තමයි තමන්ගේ දියණිය තවත් පුරුෂයෙකුට ලබා දුන්නේ අදනම් දෑවැද්ද කියලා අපි සලකනවා. ඒ දෑවැද්ද දෙන්නේ ස්ත්‍රිය පාර්ශවයේ විසින් නැත්තම් ඒ දියණියගේ පාර්ශවයෙන් තමයි පුරුෂ පාර්ශවයට ලබා දෙන්නේ. නමුත් අතීතයේ මේ අදහස අනුව අපිට පේනවා ඒ ස්ත්‍රී පාර්ශවයට තමයි දෑවැද්දක් පුරුෂ පාර්ශවයෙන් ලබා දෙන්නේ මේ විවාහ කටයුතු සිද්ධ කිරීමේදී. එතකොට අපිට පැහැදිලි වෙන තවත් ඊළඟ කාරණේ තමයි පැහැදිලි කරගත යුතු ආවාහ කියන්නේ කුමක්ද කියන එක. ආවාහය කියන එක විවාහ ආවාහ කියන එකේ අදහස තමයි අත්තනෝ පුත්තාරං අත්තාය ගන්හමානෝ ආවාහන්ති නාම කියලා තමයි අටුවාව එක පැහැදිලි කරලා තියෙන්නේ. ඒකේ අදහස තමයි තමාගේ
පුතණුවන්ගේ අර්ථය පිණිස අර දියණිය තමන්ගේ නිවසට රැගෙන පැමිණීම දෙමාපියන් විසින් තමන්ගේ පුතාට ඒ ආවාහ කටයුතු සිද්ධ කර දීම තමයි එතන අදහස් කරලා තියෙන්නේ ආවාහ කියන පදේ. ඒ අනුව දැන් අපිට පැහැදිලි මේ ආවාහ විවාහ කියන වචන දෙක නිර්මාණය වෙලා තියෙන ආකාරය අපේ අටුවා ජාතක අටුවාව කියන බණ පොතේ සඳහන් වෙලා තියෙන ආකාරයට. ඒ අනුව දැන් අපි විශේෂයෙන්ම විවාහයක් සඳහා තරුණයෙක් සහ තරුණියක් තමන්ගේ අනාගත සහකාරිය හෝ සහකරුවා තෝරා ගැනීමේදී කුමන ආකාරයේ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුද? ඊට කලින් අපි නිකමට කල්පනා කරලා බැලුවොත් වර්තමාන සමාජය තුළ අපි දකිනවා මේ විවාහ වෙනකොට ඔවුන් බොහෝ දුරට සලකා බලන්නේ මොනවාද කියන කාරණා. කාරණා මොනවාද කියන එක අපි හැමෝම බොහොම හොඳින් දන්නවා. විශේෂයෙන්ම ඔවුන් සලකා බලන කාරණාවක් තමයි ධනය. ඒ වගේම මිල මුදල්, මේ දේවල් ප්‍රසිද්ධිය. ඉතින් මේ දේවල් හොයලා බලලා තමයි අද විවාහ කටයුතු සිද්ධ කෙරෙන්නේ. ඇතැම් විටක ඒවා සාර්ථක වෙනවා, සමහර තැන්වලදී ඒවා ඉතාම අසාර්ථක වෙන ආකාරය අපි දකිනවා. ඉතින් මේ නිසා අපි බෞද්ධයන් විදියට බෞද්ධ උපාසක උපාසිකාවන් හැටියට අපි කොහොමද විවාහ ජීවිතයට තමන්ගේ සහකරුවා සහ සහකාරිය තෝරාගන්නේ කියන එක කල්පනා කරලා බලනකොට පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම බුද්ධ දේශනාවට අනුව විමසා බලනකොට උන්වහන්සේගේ දේශනා ඇසුරින් විමසීමට අපි විමසා විමර්ශනය කර බලනකොට පැහැදිලිවම උන්වහන්සේ මේ සඳහා යම් ක්‍රමවේදයක් අපිට පෙන්වා තිබෙන බව අපිට පැහැදිලිව හඳුනා ගන්නට පුළුවන්. අද වර්තමානය තුළ මේ විවාහ ජීවිතයක් සඳහා යුවලක් පැමිණීමේදී විශේෂයෙන්ම අපි දකිනවා ප්‍රසිද්ධ දෙයක් තමයි ඔවුන් තමන්ගේ වේලපත් කඩය, එහෙම නැත්නම් අපි කියනවා අපේ වෙලාව බලනවා, එහෙම නැත්නම් පොරොන්දම් බලලා තමයි මේ කටයුත්ත සිද්ධ කරන්නේ කේන්දරය බැලීම හරහා. ඉතින් ඒ නිසා ඔවුන් අපි දකිනවා මේක සිංහල බෞද්ධ සම්ප්‍රදාය තුළ, විශේෂයෙන්ම සිංහල බෞද්ධ සම්ප්‍රදාය තුළ තමයි දකින්න ලැබෙන්නේ ඔවුන් මේ ක්‍රමවේදය සිද්ධ කරන්නේ ජ්‍යොතිෂය කියන ඒ ශාස්ත්‍රය අනුව යමි. විශේෂයෙන්ම ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳව බුද්ධ දේශනාව තුළ සඳහන් වෙන්නේ එවැනි අනාගතය පිළිබඳව නිශ්චිතවම යමක් ප්‍රකාශ කිරීමට අපිට හැකියාවක් නැහැ. අනාගතයේ සිදුවෙන දේවල් පිළිබඳව අපිට අනාවැකි පල කරන්නට පුළුවන්කම තිබ්බත් නිශ්චිතවම යමක් සිදුවේය කියන නියතිවාදී පදනමකින් අපිට යමක් විග්‍රහ කරන්නට හැකියාවක් නැහැ. ඒ නිසා මේ ජ්‍යොතිෂය වැනි ක්‍රමවේද ඔස්සේ අපි අපේ ජීවිතය පිළිබඳව තීරණ ගැනීමේදී ඒ ජ්‍යොතිෂය ඇතැම් විට යම්තාක් දුරකට ඔබට සාර්ථක ක්‍රමවේදයක් හැටියට භාවිත කිරීමේ හැකියාව ඒ තුළ තියෙනවා. යම් ගණිතමය පදනමකින් එහි සාරගර්භ බවක් ඇති බව විද්වත්තු පිළිගන්නවා. නමුත් අද එය අද වන විට එය ඉතාම බරපතල විදිහට අද සමාජය තුළ ඒ ක්‍රමවේදය සමාජ ප්‍රගමණය සඳහා ඉවහල් වෙන දෙයක් විදිහට නෙමෙයි අපි දකින්නේ, සමාජ පරිහානිය සඳහා යම් තාක් දුරකට මෙහි බලපෑමක් අපි පැහැදිලිවම හඳුනාගෙන තියෙනවා. ඒ නිසා පින්වතුනි අපි මේ ජ්‍යොතිෂය කියන විද්‍යාව ඒ තුළින් අපේ ජීවිතය සාර්ථක කරගන්න අපි උත්සාහ කිරීමෙහි කිසිදු වරදක් අපි දකින්නේ නැහැ. නමුත් අපි දකිනවා මේ වැනි ජ්‍යොතිෂය වැනි ක්‍රමවේද ඔස්සේ විවාහ වෙනකොට දෙදෙනෙක් ඒ දෙදෙනාගේ වේලාවන් බලලා ඒ විවාහයට පැමිණුණත් සමහර අවස්ථාවලදී ඔවුන්ගේ විවාහ ජීවිත අසාර්ථක වෙලා තියෙනවා. අපි ඒවා දකිනවා. ඒ නිසා මේ සඳහා වඩාත් සාර්ථක ක්‍රමවේද අපි ක්‍රමවේදයක් විදිහට බෞද්ධයන් විදිහට
අපි අනුගමනය කිරීමයි මම හිතන්නේ බුද්ධ දේශනාවට අනුව අපිට කළ යුතු හොඳම දේ. ඒ අනුව ජ්‍යොතිෂය කියන විද්‍යාව ඒ විෂය අපි අනුගමනය කරන ආකාරය අද සමාජය තුළ දකින්න ඉතාම සමාජයේ තියෙන ඉතාම බරපතල තත්වයක් හැටියට සමහර අවස්ථාවල විවාහ නොවි තමන්ගේ නිවසට වෙලා සමහර තරුණියන් ඒ වගේම තරුණයන් ගත කරනවා තමන්ගේ ඒ තමාගේ කාලය පැමිණෙන තුරු සමහරු තමන්ගේ ව්‍යාපාර පටන් නොගෙන ඒ තමන්ගේ සුබ කාලය පැමිණෙන තෙක් බලා සිටිනවා. ඉතින් ජ්‍යොතිෂය කියන විෂයෙන් අර්ථවත් කරන්නේ නැහැ. එහෙම කාලය අපතේ යැවීමක් මම දන්න මම ඉගෙනගෙන තිබෙන ආකාරයට ජ්‍යොතිෂයෙන් අපි දකින්නේ නැහැ. ඒ ජ්‍යොතිෂය තුල අන්තර්ගත වෙන කාරණා ඉතාම වැදගත් වෙනවා කෙනෙකුගේ ජීවිතය සාර්ථක කරගන්න. හැබැයි ජීවිතය නවත්වා ගැනීමට නම් නොවේ. උදාහරණයකට මේ ජ්‍යොතිෂය තුලින් දෙදෙනෙක්ගේ විවාහ ජීවිතය සම්බන්ධයෙන් කරන ප්‍රකාශයක් අපි කියමු අවුරුදු 25 30 වෙනකන් ඔබට විවාහ වීම සුදුසු නැහැ කියලා යම් ජ්‍යොතිෂවරේ ප්‍රකාශ කරනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ විවාහ නොවි සිටීම නොවේ. ඒකෙන් අදහස් වෙන්නේ විවාහ වන ඔබ දෙපළ ඉතාමත් ප්‍රවේශමෙන් විවාහ ජීවිතය අවබෝධයෙන් ගත කළ යුතුයි. මොකද තමන් දෙදෙනාගේම ජීවිත පිළිබඳව නැත්නම් මේ කරදර බාධක පිළිබඳව ඔබට ජ්‍යොතිෂය හරහා හොඳ මඟ පෙන්වීමක් ලබා දීලා තියෙන නිසා ඔබගේ පවුල තුළ යම් යම් ගැටලු ඇති වන විට ඔබ කල්පනා කළ යුතුයි අපිට අපල තියෙනවා. එහෙම නැත්නම් මේ කාලයේ අසුභ කාලයක් අපිට. ඒ නිසා අපි මේ කාලය කොහොම හරි සමගියෙන් ගත කරන්න ඉවසගෙන දරාගෙන ගත කරන්න ඔබ උත්සාහ කරන්නට ඕනෑ කියන කාරණේ. ඒ නිසා මේ විදිහට ඒක ඒ ජ්‍යොතිෂයේ විෂය අපිට අපේ ජීවිතය යහපත් කරගන්නට අපිට පවත්වා ගන්න නැත්නම් භාවිත කිරීමේ හැකියාව අපිට තියෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් වැදගත් වෙන තවත් කාරණයක් තමයි ඔය ජ්‍යොතිෂය කියන විෂය ලෝකයට දායාද කළ ඉන්දියානු ඒ ශිෂ්ටාචාරයේ එක ඍෂිවරයෙක් තමයි බෘහත් කියන ඍෂිවරයා. ඔහු විසින් මේ බෘහත් සංහිතාව කියන ඒ සංහිතාවේ සඳහන් කරලා තියෙන බව මා අසා තිබෙනවා. ඔහු ප්‍රකාශ කරනවා මෙහෙම ප්‍රකාශයක්. උද්‍යෝගිනං පුරුෂමුපෛති ලක්ෂ්මී දෛවේන දේය මිතිකා පුරුෂා වදಂತಿ දෛවං නිහත්ත්‍ය කුරු පෞරුෂමාත්ම සත්‍ය යක්ඤේ කෘතේ යදින සිද්ධති කෝත්‍ර දෝෂා. මේකේ අදහස වෙන්නේ යම්කිසි පුජ්‍යලේකගේ දියුණුව හෝ දියුණුව ලබා ගන්න නම් ඔහු කළ යුතු වන්නේ කුමක්ද? ඔහු විසින් උත්සාහවත් විය යුතු. උද්‍යෝගිනං පුරුෂමුපෛති ලක්ෂ්මී ලක්ෂ්මී කියලා කියන්නේ අපි දන්නවා ශ්‍රියාකාන්තාව, ධනයට අධිපති, දියුණුවට අධිපති කාන්තාව. ඒ ශ්‍රියාකාන්තාව තමා වෙත එන්නේ තමන්ගේ උත්සාහය උද්‍යෝගය තියෙනකොට, එහෙම නැතුව කම්මැලි කමේ ඉන්නකොට නෙවෙයි. උත්සාහවත් පුරුෂයාට පුරුෂයා කරා ධනය පැමිණෙනවා, එහෙම නැත්නම් ශ්‍රියාකාන්තාව පැමිණෙනවා. ඒ නිසා එහෙම ධනය පැමිණෙන අතර දෛවේන දේය මිතිකා පුරුෂා වදಂತಿ. අපි සියල්ලම දෛවය තුලින් සිද්ධ වේය කියලා අපි කල්පනා කරනවා නම් ඒක අපේ අඥානකමක් හැටියට තමයි අපි ඒ දකින්නේ. ඒ නිසා දෛවය කියන දේ අතහැරලා දාලා දෛවං නිහත්ත්‍ය කුරුප පෞරුෂමාත්ම සත්‍ය තමන්ගේ පෞරුෂය පුරුෂ ශක්තිය ඉදිරියට අරගෙන උත්සාහයෙන් තමන්ගේ කරන කටයුතු සාර්ථකව සිද්ධ කරනවා නම් එහෙම කරලත් යම්කිසි තැනකදී ඔබගේ කටයුතු අසාර්ථක වෙනවා නම් ඒ අසාර්ථක වන්නේ වෙනත් හේතුවක් නිසා නොවේ, ඔබ කරපු ක්‍රියාව තුළ යම්කිසි අඩුපාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. නැවත ඒ නිසා ඒ අඩුපාඩුව හොයලා බලලා නිවැරදි කිරීම තුළින් පමණයි ඔබට සාර්ථක විය හැක්කේ. එහෙම නැතුව අර කියන විදිහට තමන්ගේ අපල කාලය තුළ තමන් කිසිම කටයුත්තක් නොකර බලා සිටීමෙන් තමන්ගේ ජීවිතය හානියකට යනවා. ඒ නිසා විවාහ වෙනකොට විශේෂයෙන්ම විවාහ වන දෙපළ ජ්‍යොතිෂය අනුව උපදෙස් ලබා ගත්තාට ගැටලුවක් නැහැ. නමුත් ඒ උපදෙස් අනුව තමන් විවාහය පසුපසට දානවා නම් රැකී රක්ෂාදී කටයුතු, ව්‍යාපාරාදී කටයුතු, ඉඩමක තමන්ගේ නිවස ඉදිකිරීම ආදී කටයුතු පමා කරනවා නම් ඒ ජ්‍යොතිෂය පිළිබඳ පැහැදිලිවම ගැටලුවක්
ඇතිවෙනවා. ඒ නිසා එහෙම ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන ප්‍රසිද්ධ ප්‍රකාශයක් අපි ජාතක කියන කොටසේ සූත්‍ර පිටකයේ තුල දකිනවා. අත්තෝ අත්තස්ස නක්කත්තං තාරකාකින් කරිස්සති කියන කින් කරිස්සන්ති තාරකා කියන ආකාරයට මේ අහසේ පවතින තාරකාවන්ට පොළොවේ ජීවත් වෙන මිනිස්යාට කළ හැකි දෙයක් ඇත්තටම තිබේද කියන කාරණේ අපි කල්පනා කළ යුතුයි. ඒ වගේම බුදුහාමුදුරෝ දීඝනිකායය දීඝනිකාය කියන බණ පොතේ පැහැදිලි කරනව පින්වතුනි තිරස්චාන තිරස්චීන විද්‍යාවක් හැටියට තමයි මෙවැනි ශාස්ත්‍රයන් හඳුන්වලා තියෙන්නේ. විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාට අකප අනුගමනය නොකළ යුතු කටයුතු හැටියට තමයි දක්වලා තියෙන්නේ සීල කියන සීලය පිළිබඳව විග්‍රහ කරනකොට. ඒ නිසා මේ පිළිබඳව අපි බෞද්ධයන් විදිහට අවබෝධ කරගත යුතුයි. අවබෝධ කරගෙන ඒ අවබෝධය තුළින් අපි සාර්ථක විවාහ ජීවිතයක් කොහොමද සකස් කරගන්නේ කියන කාරණා පිළිබඳව තවදුරටත් බුද්ධ දේශනාවන් ඇසුරින් අධ්‍යයනය කළ යුතුයි. එහිදී විශේෂයෙන්ම මා අවධානය යොමු කරන්නේ බුදුහාමුදුරුව අපිට පෙන්වලා දීපු කරුණු හතරක් පිළිබඳව. ඒ කරුණු හතර ඉතාම ප්‍රසිද්ධයි. ඒ තමයි අපි දකිනවා බුදුහාමුදුරුව දේශනා කරනවා සම සද්ධා, සම සීල, සම කුල, සම ප්‍රඥා. මේ කියන කාරණා හතර පිළිබඳව බෞද්ධ විදිහට විවාහ ජීවිතයක් ගත කරන්න නැත්නම් විවාහයකට පුරුෂයෙකු හෝ සහකාරියෙකු හෝ සහකරුවෙකු තෝරා ගැනීමේදී ඔබගේ දෙමාපියන් ඔබ සියලුම දෙනා අවධානය යොමු කළොත් ඉතාම සාර්ථක විවාහ ජීවිතයක් ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම සම සද්ධා කියලා කියන්නේ ඔබගේ ශ්‍රද්ධාව. ඔබ විවාහ වෙන දෙපළගේ ශ්‍රද්ධාව සමාන විය යුතුයි. ශ්‍රද්ධාව කියන ඒ අදහස විශේෂයෙන් බුදුහාමුදුරුව පිළිබඳව, ධර්මයේ පිළිබඳව, සංඝ රත්නයේ පිළිබඳව ඇතිවෙනා විශ්වාසය තුළින් ගොඩනැගෙන ඒ ශ්‍රද්ධාව උපාසකයෙකු බවට පත්වීම තුළින් ඇතිවෙනා වූ තිසරණ සරණ යෑමේ තුළින් ඇතිවෙනා වූ ශ්‍රද්ධාව. ඒ වගේම ශ්‍රද්ධාව වගේම ඊළඟට වැදගත් වෙන කාරණාව තමයි සම සීල. සම සීල කියලා කියන්නේ දෙදෙනාම පංච සීලය අනිවාර්යයෙන්ම දෙදෙනාම ආරක්ෂා කළ යුතුයි. සීලය සමාදන් වෙලා දෙදෙනාම සිල් රැකීමට නැත්නම් දෙදෙනාගේ විවාහ ජීවිතයට පත් වෙනකොට ඔවුන් දෙදෙනා විවාහයට පෙර පංච සීලය කොහොමද ආරක්ෂා කරන්නේ කියන කාරණය පිළිබඳව අපි අවධානය යොමු කළොත් පොරොන්දම් ගලපනවාට වඩා එය සාර්ථක ගැලපීමක් බවට පත්වනු ඇත. පත්වෙනවා කියන කාරණේ. ඊළඟට සම කුල. කුලය පිළිබඳව බුදුහාමුදුරුව ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේ කිසිම අවස්ථාවක කුලවාදය පිළිගත්තේ නැහැ. උන්වහන්සේ කුලවාදය ප්‍රතික්ෂේප කරපු උත්තමයාණන් වහන්සේ. නමුත් සමාජ සන්දර්භයේ සලකලා ඔවුන් ජීවත් වෙන විට කුලයෙන් සමාන වීම පිළිබඳව ඉතාම වැදගත් වෙනවා. යම් දුරකට ඒ සමාජය තුළ පවතිනා වූ ඒ සමාජ සම්මතයන්ට ගරු කිරීමක් හැටියට තමයි උන්වහන්සේ සමකුල කියන අදහස ඉදිරිපත් කළ තියෙන්නේ. ඇතැම් විට ඒ කුලය පිළිබඳව අද වර්තමානයේ වුණත් අපි දකිනවා ඒ කුලය යම් ස්ථාක් දුරකට අපේ සමාජ සන්දර්භය තුළ පවතිනවා. ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කිරීමයි එතනින් අදහස් කරන්නේ. ඒ වගේම සම ප්‍රඥා. ප්‍රඥාව සමාන වෙන්නට ඕන දෙදෙනාගේම. අපි ප්‍රඥාවෙන් අදහස් කරන්නේ මේ ප්‍රඥාව කියන එක වර්ධනය වෙන ආකාර දෙකක් ගැන බුදුදහමේ සඳහන් වෙනවා. ඒ තමයි ආගම සහ අධිගම කියන ආකාර දෙක. ආගම කියලා කියන්නේ පොතපතේ දැනුම, ඒ වගේම සමාජය තුළ ගුණධම් ආදී ඉගෙනගෙන ඒ තුළින් යහපත් පුරවැසියන් ලෙස සමාජය තුළ ජීවත් වීමට අවශ්‍ය කරන දැනුම ගොඩනගා ගන්න ආකාරය ආගම ක්‍රමයෙන් අපේ ප්‍රඥා වර්ධනය වෙනවා. ඒ වගේම ප්‍රඥා වර්ධනය වෙනවා අධිගම කියන ආකාරයට. එහෙම ඒක ගොඩාක් දුරට අදාළ වෙන්නේ පැවිදි පාර්ශවයේ භවනානුයෝගීව ඒ කරන ආකාරයෙන් තමන්ගේ ඥානය ප්‍රඥා වර්ධනය. ඉතින් මේ කොහොම ආකාරයකින් හෝ තමාගේ ප්‍රඥාව වර්ධනය කරගන්නා ගැනීම වැදගත් වෙනවා. ඒ නිසා සම ප්‍රඥාවක් ඔබ දෙපළටම තිබේ නම් ඒක ඒ විවාහ ජීවිතය සාර්ථක කර ගැනීමට ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා මේ විදිහට කල්පනා කරනකොට මේ කියන කාරණා පහ විතරක් නෙවෙයි, මේ කාරණා පහම කැටියෙන් සඳහන් කළේ ඔබට සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට මේ කාරණා ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා තවත් විවාහ ජීවිතයට යොමු වීමේදී පුරුෂ පාර්ශවයේ අනුගමනය කළ යුතු කාරණා වෙනමත්
ස්ත්‍රී පාර්ශවය අනුගමනය කළ යුතු කාරණා වෙනම අපේ බෞද්ධ සූත්‍ර දේශනාවන්හි බොහෝ විට බොහෝ අලංකාර විදිහට අන්තර්ගත වෙලා තියෙන නිසා මේ සියලුම උපදේශයන් මේ අවස්ථාවේ සඳහන් කළ නොහැකි උපදේශනාව නිමා කරන ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි।